මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකි දිලිදු ගම්මානයක් පිළිබඳවයි මේ අනාවරණය. මේ කන්තලේ සේරුපිල කාවන්තිස්ස පුර ගම්මානයයි. කුලි රැකියාව සිය ජීවිකාව කරගත් මෙම ගම්මානය පවුල් 52කින් යුක්තයි. වැසිකිලි පහසුකම් වැනි මූලික පහසුකම්වත් නොමැතිව කුඩා පැල්පත්වල බැසෙන මෙම ජනතාව වසර ගණනාවක් පුරාවට සිය දිලිදු බව දෝත දරාගෙන ජීවත් වන්නේ. තම අසරණකම පිළිබඳව බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද නිසි පිළිතුරක් නොලැබීම නිසායි. මම තමයි මෙහෙමත් ටොයිලට්යක් හදාගෙන තියෙන්නේ. මේ වෙන කට්ටිය ගොඩාම කැලේ තමයි යන්නේ. සමුද්ධියක් නැහැ අපිට. එක පැත්තකට වතුර තියෙන, අනිත් පැත්තට වතුර නැහැ. කිසිම කෙනෙකුට කිසිම ආදායමක් නැහැ. කුකුළු වැඩට තේ හැමදාම කුකුළු වැඩ නැහැ. ඉඳලා හිටලා කුකුළු වැඩක් තියෙනවා. රජයෙන් ආධාර දෙනවා කියලා තියෙනවා. ඒ වුණාට අපිට නම් හම්බ වෙන්නේ නැහැ. දෙපාරක් තුන් පාරක් දැන් අහලා තියෙනවා ගිහිල්ලා. ගිහාම කියන්නේ දෙන්නේ නැහැ කියලාමයි. සල්ලි තියෙන අයටම තමයි ඉතින් ඒව හම්බ වෙන්නේ. පසුගිය රජයේ සමයේ මුන්ට ලක්ෂ 2ක නිවාසනය ලබා දී ඇති අතර හිසට සෙවණක් කුසට ආහාරක් නැති මේ මිනිසුන්ට සිය ණය මුදල පියවා ගැනීමට නොහැකිව අදවන විට ණයකරුවන් බවට පත්ව තිබෙනවා. නිවාස ණය ආරං තියෙනවා 360,000 ගාණක් අපි ගෙවන්න තියෙනවා පොලිස් එක්කම. ඒවට දැන් නඩු දානවා ඉතාලම ළඟදී. මේ පිළිබඳව අප සේරුවිල ප්‍රාදේශීය ලේකම්වරයාකෙන්ද විමසීමක් කළා. නිවාස සහරද සිතිවි ඉදිරියේ ජනිත ලබා දෙන ව්‍යාපෘති වල ගල් කිරීම අවකාශයේ ප්‍රතිපාද කරද්දී කියලා ඒතෝරේ මේ ප්‍රතිලාභින් තෝරා ගැනීමේදී දසමයේ යුද්ධය අවසන් වෙන කලින් මේ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තමයි ඒක තෝරාගෙන දෙන්නේ. ඒතෝර ඊට පස්සේ මේ ප්‍රදේශවලට පදිංචි ආපු ඒව සුදුසුකම් තියන අය ඉන්නවා. නමුත් අර යුද්ධයට පස්සේ මේ ප්‍රදේශවලට ආපු නිසා ඒගොල්ලෝ අර ව්‍යාප්ති වලට තෝරා ගැනීම හැකියාවක් නැහැ.